ක්ගල දන ගාකුරුකායන්න ගාපුුවන් පයන්නවා දනවා පස්සේ වනමක් දෙයක් කති හද දෝන කොළු කාල කර නෝනට අපි කරන්න කොළු කාලම න වයිස ල බත් ව කොට ස්සක් කියලට ගන ගන්න එක සියලු නම්වාසකං ශයතර මතක ඉතිහස මතකයින ඒ ෙද් සකත් මතකයි නමේ අනේ තුර කුර කල කොත්ත හයියයි ගැව්වට විදෙන්නේ. දරු දඩුවලින් අපට ගැව්වට ඇඟට දැනන්නේ. යමුදනගේ යවරදිගේ නයගරාඇලේ නාමූවපි මලේ එදා අම්මන් ඔයාට කිව්වම ආදරී ද කියලා. ඔයා මටකිවටවොටිකක් හිතන්න කියලා. දැන් හිතන්ට එහෙම ප්‍රශ්න අණ්ඩේ පා. සානත අ ත්තිගේ මහර්තු ම සැයක්කිකීමට මතට වරයක් දැමි මගේ මතු විත පුරවා ගෙනදදවා. මම කියන්නේ ශාස්ත්‍රානකූල රංගය වෛරසයක් වගේ සමාජය තුල බෝ කල යුතුයි ඒක මලක සුවන්දවාගේ ඒ සූද දැනන්න මටමයි. ඒ විග්‍රහ කරන්නට බ අ ඕනෑම ගොබ්බෙකුට වේදිගාවට ගොඩවිය හැක. හැබැ ඕනෑම ගොබ්බෙකුට වේදිකාාවෙන් බැසයන හැ. නෙක්ලෙ සින්නැස් කරක වාසිය ගෑනු සුඩගත තදින්දල්ලා. දක්වවමු දැන් රංගමඩලට පූර් නකනං යක්ෂ පල්ලා රාමගත සීමමයිමෙන් ඔප්බටට ජනක කුඹක්ගේ සමඟ සැල්සරලා. අපි යින්සන් ියෝන් සික සමාජය වෙනුවෙන් කඳවන්නේ රංගනය පිළිබඳ යෝධ ගලිවරේක්. ඔහු හුගේ රූපනවේදය තුළ පෑ ඒ රංග ප්‍රේශය තුළ මේ භූමියේ මහා රංගදරෙක් බවට ඔහු පරිවර්තනය ඕන. එමනම් ප්‍රේ මිතුරු මිතුරුවේනි අපි බලමු කෞද මේ යෝධ ගලිවරය කියලා. එමන ප්‍රේමිතුරු මිතුරුවේනි? වැඩිය අටවාටකා නැතුව අපි කෙලිම්ම කාලය නාස්තිනකර කතාවට බයිමු. මේ තමයි ශ්‍රියන්ත මෙන්ස් මර්ත්නය අයිියන්තයින්නක එදි අද අපි බොහොම අපිට හුරු පුරුදු අපේම බොහොමියඉදල තමයි අදත් මේ කතාා අරම්භ කරන්නේ ලයින් සැන් බියෝන් සික සමාජය වෙනවෙන්. මේසාමාන්‍යශ්‍රියන්ත මේ අපේ කතා බහතුර නික යාලුමිත්‍රය කතා කරනකොට යෙනවා ව්‍යවාහාරික භාෂාව මේ හොඳ පෆෝමන්ස එකක් දැක්කහම අපි ගේනන මේ ක්ෂා. පෆෝමස ග කියලා යකෙක් බං කියලා ගනවාන ශ්‍රවියන්තගේ තියෙනවා මේ යක්ෂා අඩවියක ඉඳල කරපු හරි ලගන්නාසුළු භූමිකාවක්වු මන් කැමති මේ ඒ යක් විමානෙන්ම මේ වැඩේ ආරම්භ කරන්න ඒ වැඩි වැඩිුවටවති යැෙක් අන්නඩ බඩි ගනී කිය කිය වැඩි අවුල් අලවුනූ යෙක් අඩ්ඩ බඩිග ෑවල නැමුත් එහම ඕනේ නෑ ඔබ ඔය මතු කරන්න මගේ ඉතිහාසේ ඉතාමත්ම සුන්දර සුඳුරු අවධයක්. ඒකැන ජනක දැන් අප පිටම මේ හැත්තැේ දශකයේ අවසාන කාරතුව හැත්තැවේ දර්ශකයයි හැටේ දශකය කෝමත් ලාංකීය ජන සමාජය තුළ සංස්කෘතික ප්‍රවාහි ලකූ වෙනස්කම් සහ සුවිශේෂ ස්ථානයන් සනිතුහන් කරපු යුග මේ යුගවල තමයි අපි තාරුෙන් කලෙලි බැහැලා මේ තාරුණය කරපන්නනාගෙන මේ ජීවිතයේ හඳුනාගන්නට කඩමළු බැඳගෙන එලියට බහින්නේ. ඒ එලියට බහින කාලය බෝබ සුන්දරයි. ඒ කාලේ ඉතිං ඔය නාට්‍ය කරනවා, සින්දු කියනවා ප්‍රේම කරනවා. ඔය අතරෙදී මට නාට්‍යක් ලැබෙනවා බිමරරත් නාධිකාරී. ගේ පරාස්ස කියන නාට්‍ය. ඒක ලියන්නේ රෝහණ දන්දනිය මේ ඔක්කෝ මේ නෝර කලාවීන්දල කොළඹට සංක්‍රමය වෙච්ච තාරුන්නේ. එතකොට මේකේ පූර්ණක නම් යක්ෂයා තක්ක දිගුතකු කියන පදයට දික්පතුල් දෙක සොල්ල සොල්ලා වක්ව ගේිය උර පත්තමතු පිට කුරක්කං කඳතා දිං අල්ලා. නෙක්ලේ සිනැස් කරක වාසියත් ගෑනු සුඩ ගත් ඉතදින්දල්ලා දක්ව වමු දැන් රංග මඩලට පූර්ණක නම් යක්ෂ පල්ලා මේ යක්ෂයා හරි වාසනාවත යක්ෂී. කිවගේ ඒ බාසනාවන්ත යක්ෂයා කියලා ගැන මේ නාට්ටියය තමයි ජාතික රූපවාහිනිය. පළවෙනි අරර බාහිර පටිගත කිරීම් රථය ගිහිල්ලා ලංකාවේ පලවෙනි වතාවට පටිගත කරනලා ද පළවෙනි නාට්‍යය. ඒ කළේ හොරන උඩුව කියන ප්‍රදේශය රෝණ බැද්ගගේ මහතාගේ පූර්රණ සහයෝග යටති එලි මහන් රංග පීටියක මේ නාට්‍ය පෙන්වා දම්ම ාගුටයන් මයි රූපමණ සඳහායක අධ්‍යක්ෂණය කළේ මේක දැකල තමයි දම්ම ජකට ඊට පසේ පළගුමෙනක ටිලිනාට ලියනකුට සූරසේනට අර යකාව හොයාගෙන එඩගේලා ප්‍රකාශනයක් කරන්න ඒ ස්ොයාගෙන ආ ගමනේ කුට ප්‍රාප්තිය නෙමේ ඉතාම තව තවතනවා විසාල ගමන තාම ඒහරි මුල්හරේ ඉන්නවා අපිතාම ඉතින් ඒ මංහිතැන් ඔබ පටන්ගත්තු තැනෙන් ඒ යකා ර යනිසා මේ ගමනය ශක්තිමත්ව හැබැයි යක්ෂ පාට්ටිකමෙන්න්ඩ ැබුණක් ඒක නිසා ඉතින් තවමත් වසර හතලිහකට ආසන්න කාලයක් පුරාවට ඒ චරිතය නිරූපණය කරන්න මම මට මතක ඔබත් යක්ක්පතිගේ ච ය මුලි ආයම් කරුණආර්ථලක කරුණාතිලක කිලමත ේතුම ජයුතු අතරන්න ඇතුමා කරන ොත් මම් පර්ණක ඊට පස්සේ කොමුකගේ කරනුත් මම්පූර්ණක ඊට පස්සේ නිශ්ෂංග දිද්ධනය කරනකොටත් මම්පූර්ණක ඒක නිසා පූර්ණක මට වාසනාව ගෙනත් දුන්න චරිතයක් හැඩිය මට සල දශවයන්ත මේ අපි දැ මේ යක්ෂාඩවීන් එමකෝ ඔයාගේ නිජභූමියට මයිතන ට බෞතරයක් දන්න ගම්පලාලක ො ද කිය මන්න අපි ලයින් සැන් බියෝන් රසික සමාජයටටත් ඒක ප්‍රකාශ කරගෙනවා පිස්සරහටය මගේ ගම රාගම රම්පිටියයගෙන ප්‍රදේශය. ිකඳු ගටයක්ක් කුද තිේ රමණය ප්‍රදේශයක් ඒ ගැමි තාවම ඒ මගේ සමහරක් නිර්මාණකාරනාවදී තුවයි ගැමියෝ අපි පාවිච්චි කළලා ඔවන්ගේ ගති ලක්ෂන හැඩ්ඩතල බො ඔවුන්ගේ ස්වභාාවයන් ඇත්තටම පොඩිකාලේ මට මතකයි මගේ මව් කරලයි සවිසා වශයවරුදු අනුව හතරක් තාම ඇජවතුන් අතරජ ඉන්නවා පියා අප ප අතරෙන් නැතිවුණා මේට වසර දහතුනකට ඉස්සල්ලා ඔවුන් රජ සේක උපියා විධහයක නනිලධාරියෙක් රජය මවගෘරතුමයක් මම මගගේ මල්ල න ජිත් මැන්ඩිස් නාගි කෙනෙ නො මෙක් මඩි පංචි පවුල්ලක් ඉ මේ පවල මංචි පවල රත්තරකින රත්තරන්නේ ඒක නිසා ඒකත් පෙ දරි කරගෙන. අපි සාමාන්‍ය මත් ්‍යම්පන්තික හැටිට වැලකටිටු කරගෙනවා. පොඩි කාලිදියෝවෙ සෙල්ලංකලා ඩබර වැඩ කලා. ල එක දවා කලේ පැන්න ඇලේ පන්න නෑව පීනවා වැටනත් දඩවා අරේ ඔක්කොමටි තිීනවා පාසල තිබනේ කනානද මැසනට් විද්‍යාලය පාසලේදිත් පොඩ්ඩක්ව දඩක්බර සොභාව යුක්තයි මේ පොඩි බාධ කිරීම කරනවා දැම ශවියන්තආදම මේ වැඩ සටහන්ට එනවා කියලා කිව් හම රාගම පැත්තමගේ යාලු දෙන්න එත්තුන්දැහැ කිව්වා මෙැසනට කොලෙජ්කට යන කාලෙ අම්බ නහරයා කියලා ඒක ඇත්ත ඔහ ඇත්ත සතති මතමයි මගේන්නේ දැන් ඒක හොඳයි ඔය හොඳ 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 තැනක් මතු කරනවා මේ කොළුකාල කරන්න ඕනට අපි කරන්න එපෑ කොළු කාලම අනනිවාර්රය බයිසට කියලා වැලබත්තු වයට කොට විස්සෙක් කියලට ගැන ගන්න ඒ මරක්යි ම වෙලාදන ලා ති විස්සුත් කරනවා වයිසගේ වලිබත්ව ඇඩ බැ එතකොට පොඩිකාල ලිබත්ව යකට අපිදන්නවා මේ පොඩි එක පොඩිමට කරන්න. ඒක නිසා මම කියන්නේ ඒඒ යාලූ දෙන්න කපුක තවහරරි ඇති. ඒඒ තරුණ කාල කර දඩබ වැඩටි කොක්කම කරක්. එව්වා ඉතින් නොසෑහෙන්න කලා ඒ කරපුහින්ද දමයි ජනක මැටතුමා අපිට මේ ගම්මන්න? බරට අඩියතියලා ඈත්ත බලලා එන්ට පුළුවන්කම ලැබුඩි. හරි ඒක නිසාන් නිතරම කියෙනවගේ පොත්ත හයියයි. ගැව්වට රිදෙනෑ ඉන්ඩරු දඩුවලින් අපට ගැව්වට ඇඟට දැනෙනෑ. මොකද අපි කාපු කට්ට මංහිතන්නේ වර්තමානනි කවරුත් කාලා නෑ. ඇවිල් අපිම නාට්‍ය හදාගෙන අපිම පෝසර්ගාගෙන අපිම පාප්ප බාදධයයාදාගෙන අපිම පෙව්වාලෝ ගෙනිම පොලසින් ගුටිකාල අපිම රිමමාටිකේ දල අපිම එලියටඇවිල ඊට පසඳැගෙන නටි පෙන්ෙල එව්වල්ට අපිම පුඩි ගාල එහෙම යුගනි අපි පහුකරේ. එව්වා හරි කර්කශ යුග නමු සුන්දරයි සුන්දරයි ඒ ඒ හය තමයි තමත් තියන්නේ ඒක නිසාිට ඕන තැනක පැළවෙන්ඩ පුලුවක් සමාජයේ. ඒ පැලවීමම හයියක් වුණා මංගේ ඔොබ කිබවා වගේම තර බාලාවදිය කිබෝ වගේ මෙහෙම ලැඩබරකං ගොඩක් තිබුණා එහෙම කරලා ඇවිල්ලා අපි යම්කිසි යුගයකට එනකොට අපි කල්පනය කළ මේ කාලය අපි මොකක්ද කරන්න ඩනේ කියනකොට තමයි අපිට ඔේ නාටි කලාව සඳහා වන්න ප්‍රවිශ්ටිය අපි දැක්කේ ය දොරට විවර කරගෙන ඉට පස්ස ඒක ප්‍රවිස්්ට වන හේ ප්‍රවිශ්ටය එන්න කින් ට තවක ප්‍රශ්නයක්තිය. ඒකාලඔය රාගම හන්දියේ මේ කැබ්දාලා ඉරිච්ච ඩැනිම් ගාල ඩෙක්ෂූස් දාලාලනකන් කවබෝයි විදිහට බැස්ස මේ ශාන්ති මෙන්න්්ඩිස්ක කියන චරිතය අඳුරනවා අර දැන්වගේ ඇත්තටම ඉරිලා දැ ඉරිච එක ස්ටයිල්ලකන්න ැ හොඳල්ලඩ ඉරිච කලින ගැන හ ඉස්සරි ඉරිලා තිබුණ ඒකට කරන්න දෙන්න ති නිසා මහපුුවම කැතයියේ එහෙම තිබ්බා තරා යුගයක් එෙනවා දැ සොයාගෙන යනවා තැන් රඟවාාන්ඩ අපි තීන්දුවක් කරගෙන. මේ රංගනය සොයාගෙන යන කාලවකවානුවේ එක් දැසම්සය ඇත්තේ අටේ විදර යුග. මමත් අපේ කලාපීය මිතුරොත් ජාන්ත චන්සිර මින්තරඇත්වේ හිටිය. කොළඹ පැත්තට ඇවිල්ල මේ රංගය හදාරන්ඩෝ නෑ කියන අදහසක් ක පලට තිබුණට ඒක නිසා දසම්සය ඇත්ත අටේදී. ජයන් ර්රිකෙන චර්වරයා ලංකාපටෙනවා එතුමා යටතේ විසි පස්තනෙක් පහුණුවන් වෙනවා රංගනය ගැන ඒ විසි පස්දිනාගෙන් එක්නෙම් බට මත් පත් වනවා. අපි කණඩෑ ෝමක්තිම මඉන්නවා ජයන්ත චන්තරීන්වා කමල් අදරා රච්චයන්නවා ජ ශ්‍රීීමල්ලින්නවා චිත්‍රා කුමාරිකාල බෝවිලින්නවා නිලුම් කළ බෝවිලින්නවා UුD සිල්ලු අන්නවා උදේ රහ ල් දේරන් . ඔහුද වර්තමානයේ නීති්්‍ය සංග මේ සභාපතිවරය මෙහම කණ ලක් න් ිත ි ට ල මතක ලුත් වන්න පුලුව දන සිරවත රග මිතර කිට හුන් න ආ රමණ කියල පලමෙකට කළුතර පැත්තේ දකන සේලු නම්වාස ක යන්ත මතක ඉතිහසේ මතකයින. ඉතිහාසයම යාගේෙඩ්ඩ සකත් මතකයි නසේ අනුනේ උතුර කළ ක ඒ කමතකෙන්ඩී තියන්නේ ඇ එතකොට දැන් මම කියන්නේ මේ අතීතය මතක තියෙන් දෝනයවිට ඒ මතක තිබ්බම තමයි අපිට මේ මේ අනාගතය සඳහා වන මාවත සකසාගඩට පුළුවක්වෙන්න. ඒක නිසාම ඒ පොඩිකාලෙෙන් එහම වෙල තාරුණයට ප්‍රවිශ්ට වෙලා තාරුන්නේ ඔය අපගේ සොයායාම හොමෝම ගියා හැබයි ඒත් අර දරබ්‍රකංුත් ඒ ඇසිත් නැත්තේද නොවේ හැබැයි ශාස්ත්‍රාණුකූල ඉගැනීමත් එක්කම අපිට හික්මීමකුත් ලැබෙන විනියකුත් ලැබෙනෝ. මම ගැන මේ ශස්ත්‍රාණුකූල ඉගැන්වීම වැදගත් කියන්නේ කාරණාවේකයිඒ හික්මීම විනියක්ත් එක්ක තමයි ඊට පස්සේ අපේ ගමන සැලසුම්වෙෙන්න්නේ මහිතන්නේ ඒක වඩිකාවට ගෙනවා ඊට පස්සේ ටෙලිවිෂන් එක එනවා අලංකාවට ඒක මුල්යුග අපි නියෝජනය කරන ත් ෝජනය කරන චිත්තර පටි වලට ප්‍රවිෂ්ට වෙන්තින් ඉඩගරල අඩුුණ මේ මේ රූපවාණී ඇතෙක්ක නමුත් මේ හැම කාල වකවානෝකම ලබාගත්තු දැනුම ලොක අයගෙන් පොඩිියයගෙන් පුවත් පත්තුලින් ජනමාධ්‍යයෙන් විධ දැවලින් ලබා හිතය අයිතයෙන් කවියෙන් ගීතයෙන් ලබාගතු දැනුම ංහිතන්නේ විශිෂ්ට අයි දතකට ැ නෝබඩ්චයේ මයකන මේ ජේමන් ජාතික මේ නාට්‍යකරුවගින් ඔබ මූලිකව මේ විද්‍යානකූල රංගෙනය කෙනෙ ඉගෙන ගත්තේ. අනිවාරීම. මොක දෙයාගෙන් ඉගෙන ගත්තම ඔහු ඇත්තට මට පියෙක් ගුරුවරෙක් වගේ බොහෝ දේකළද. වේඩිකාවේ හතර කොන හතුනාගත්ත පිදිිය බේඩිකාවේ හැසිරෙන විදිිය වේඩිකාවේ තුළ හිටගන්න විදිිය. ේදිකාවේ චරිතයක් නිරූපණය කිරීම සඳහා වන හෝම්ව එක කැරක්ට බියටියක හඳනාගන්න බිද මේ බහෝදේ ඕ කියලදුන්න ඊට පස්සෙ මට ඊළඟට නැගිර ජර්මණට ශිෂ්ෂත්යක් ලැබෙනවා. එහෙට මට නැවට උගන්නනවා පිදිල් කලාවස් කියෙන ගුරුවරය ඔහුජම චාතිකේ ඔබට ශිෂ්ෂත්වය ලබෙන්න්නෙත් මේ නට නාට්‍ය කලාව ඇතුළමයිනේද එක්දා සමසයා සූහතයේ රාජ්‍ය නාට්‍යවලලේ ෝර කිය නනාටේ රඟ පෑම ජත චද්‍ර න්තසිරගේ හොඳම නලු බවට පත්වෙනවා ඒඒ නැළු බොහමිකාවේ විශිෂ්ටත්ය නිසාම සම්මානයතිනවා හැබයි ඒ එකක් විශෂ්ටත්වත්ති නො විශේෂ කරණවත්තිනගේ සාමාන්‍යෙන් සාමාන්‍යින් රහේසල් ජනකත් ඔයත් වේදිකාව නලුවෙක් කොච්චර කාලයක් රිහෙස් කරනවාද නාට්‍යයක් සඳහා අඩුම මාසහයක් මාසාහය මාසාය කියන්නේ වස්රම් භාග ාග ාගයක්. සස්ල්ලින් ගත් තින් තුන්සේයට පයිනුත්්භාග මටර සම්මානයම්බන එකද රිය සල්ල කරනැතුව මොක දේකතාව නෝරගෙන නනාටේ ප්‍රධාන භූහමිකාව රිවාටෝගෙන චරිතයට නළුව දෙන්නේෙ හිටිය නලුවන්ගේ කන් නලුවන් දෙදනෙක් රඟපයවා නෝරෙලිය දර්ශනයකදී නලුවන් දෙදනරම් පෞද්ගලක හිතුකාරණ නිසා එඩම්ුණ එන්නන ඊට පස්සේ ජාන්ත ජන්සිර මට ආරාධනා කලා මොකද නෝරෙලි දර්ශනින් පස්සේ ඊළඟ සතිී රාජ්‍යනනාට්‍යවට ලු මේ මේ ජෝනිි සිල්ලව අසමරන් ගල ක්ද සමසය අසූ හතී විතර. එතකොට ජෑන්ත මටඒ ආරධනා කරබව මම ඉල්ලි මක් කළ රාජ්‍යනාට්‍යවරලේ දර්ශනයත් මට දෙන්න පුළුවන්ද කියනෙක් මොම නාට්‍ය බේරල දෙන්න ඉන්නම් මට අරක දෙක දෙෙනවාද ඒම දුන්නොත් ෙම දෙනවාහට ඒකනි ශල්ලොක් මස්සාත ලල්ලවා ගෙනයි නමුත්දෙන්ට පුළුවෝ ම හදයග විිල්ල මල්ලිමක් ඒ ඒටවස හ කල්පන කරලා ඇතට මෙතන ප්‍රේම් සිරිගේේ දසනට මහාහ සංගිතන් ය ට ඇතුමත් කිවවා නෑන ප්‍රන්ට ගනු දෙනුව කරන්න. කිවම ජනවා ආහරි කියිල ඇතරමං තමයි දර්ශනය රඟපෑාවේ. ඊළඟට ඊළඟ සතියේ බ්‍රාජනාට්‍ය වූලල කෙලින් රාජනාට්‍ය වුලටාවේ. ඇල්ල ඒ පෙන්නුවට පස්සේ ග ඒවෙනකොට ක හසල්ලක්වත් කරල්ලා තිබුුණ න නරලි දර්ශනයද න හැබැයි දොක්ට මයි රෝගන් පුදේ මගේ උලුේ තිබ මොකත් ද ගැන්වේ සෑම චර්තයක්ම බලාගෙන ඉට කියලා නළුවන්ට වේදිකාවේ රැඟපයාවට පස්සේ එලියට ගිහිල්ලා ඕපදූප කිය ගැයි සිකරට් බොන්්ඩයි වෙනයම් මෝ කාරණ කරන්න නෙමෙ වේදිකාවුඩ ඉන්ද සලසන් යනිත් නලුවන්ට. ඔවු මේ ජාල ආතර ඉඳගන්න ඕනේ. ඉඳගෙන අනිත් නලුව කරන සීලුම කාරණදයක් බලාගෙන ඉඩ. මම ඒ ගුරුවරයාගේදේ හොඳට බලාගෙන ති මම අදත් ඔබ විශ්වාස කරන්න ටෙලි නාටියයක හරි චිත්‍රපටියක හරි තව කෙනෙක් රඟපානකොට ඒ මට ඉගෙන ගණ්ඩ දෙයක් තියෙනවාවනම් මම තුංවෙනය එහෙම් බලනො. බලලා ඒක ඇතුලේ මට රඟපාණ්ඩ තියෙන්නේ ඊට පස්සෙනක්. මම ඊල්ළඟෙට රඟපාන විදිහමොකක්ද කියන එක අඳුනාගන්න ඒරිත්මය රිත්ම ඕක අපිට නෑනිදැ අද වෙනකට ඒ නිකං සාමාන්‍ය සරල සැහල්ලු දෙයක්බවට පත්වෙල තියන්නේ. එකනක විද්‍යානු කූල විෂයක්ක් කියනෙක මේ බොහවාටක අවබෝධවෙෙන් ැති තනක ඇද තිෙන්නේනේ හරියට හරි. අපි තරක කරන්නම අපි ඉල්ලන්නම මේක ශාස්ත්‍රාණු කූලේ ඉගැන්වම් රටාවක්නිවාරෙන් . ඒ පා පි නට බැ පම ගිලි. ඒකමිෂයද දැන් අපි කඩේකට ගියත් අප කඩේ වැඩ කරනඒ සහෝදරුත් අපෙන් හනන එක වැරද්දකට නෙම කමැත්තෙන් හන්න හරදයන්ගම කහන්න මේ පිටත් නැද්ද ොඩි කෑල්ලක් කියලා මේ සමාජයට අවබෝධවෙන්න න මේක එහෙම කරන්න බැරි දෙයක් කිය එක අවබධ වෙන්න න ස ෝොර සොලිය කියනවා එක තැනකදී. ඕනෑම ගොබ්බයකුට වේදිගාවට ගොඩ විය හැක. බ ෝනෑම ගොබ්බෙකුට ේදිගාවවෙන් බැසයා නොහැක ඒක ඇතුලත් දෙැස කන්දර ඇත්න විරිකාවට නගින්ට පුළුව හැ බහි බහින්ද වෙන්නේ බානක කක්දැකි මුට මුඩ යාල ඒක යවි කියන්නේ මේක ශ්‍රස්ථාන කූලේ ගැන්වුවීමකි ශ්‍රේත මහිත ඉතාම හොඳ තැනකටවා. රංගණයේ පිළිබඳ ලෝක යෙනවන විධ විද්‍යානකූල අර්ථකථන ද ඒ අතර මේ ප්‍රන්සේන්වා මහා ෆරංගශිල්පිනයක් ඉස්සබෙල් උපායා කියලා. ඒවගේ ජුලියත් බිනෝෂ කියන ට අපි කියනන්නේ පන්සේ මරිල් ්‍රි කියලව දේ ඒගොල්ලන් කියනවා මේ රංගනය කියන්නේ කිසියම් උමතුවක් කියලා ඒන ඉසබල් උපෑ විශේෂය මේ කියනවාකට ජුලියන් බිෝෂක කියන කෙනෙකුගේ අභිමානය. නැති කරලා ආත්ම විශ්වාසය ගොඩනගැන සංග්‍රාමික භූහමියක් කියලා. අනි පැත්ත මාලන් ්‍රැන්ඩෝ කියනවා මේ ස්නායු මත ඇතිකරන තෙරපුමක ප්‍රකාශනයක් කියලා දැ විධාර්ථකථන අතරේ මේ ලාංකීයේ භූහමියෙන් මතුවෙච්ච මහා රංගදරයෙක් වන උබ ඔබේ කියවීම ොද රග අපි ල් ්‍රැඩෝු රිත බත් රඟපෑව කාන දිසාය ඒ මම නිකංදැ මමාලන් බ්‍රන්්ඩෝ රංගනයේ සඳහාවන නිර්දේශය යම්කිසි නහරමත තෙරපුමක් මෝෂනය කිරීම එම නැත ඒ තෙරපුුමක් එක්කා අපි යම් ප්‍රකාශනයක් නිකුත් කිරීම. ඔබ රඟපෑ මල් බ්‍රන්ඩ්ෝ ඒත් කරති නම් මොකක්ද ස්ටැන්ලි ස්ටැන් ස්ටැන්ලි. ඇත්තටම ආශාවේ වී දිරියැලියම් එක ටැන්ලි ඔබ ඒ චරිතය දියහ බලපුවා මත් ඔහු බුොඩ් පොඩි ආවයකයකනිසා ආවේශයගන්නේ රඟ පෑවේ ඔබත් ඒක බොහම අලංකාර ලෙස නිර්මාණය කළා දැන් ඔහුගේින් නාට්‍යිය සහ චිත්‍රපටි ප්‍රකාශන මාධ්‍ය තුළෙම ඒ නහරගත රෝගයේ ඉතිබා ද මෑන් කියන එක එදස් සමසය පණහයේදී නිවියෝක් රේඩියෝ සිටිකන ශාලාභි පෙන්නනකොටත් මේ මේ භවාත්මක මුහුණ පළමනි වතටමයි මිනිසු දකින්නේ මාලන බැඩඩෝ එතකොට ඔහු නිහඩියාවක් සහ දිගු හුස්මක් අරගෙන දෙබස් කිව්වා. ඒක ටිකක් සත්ව ගතිගුණ වලින් යුක්තඇ කියලත් විචරකයෝ පහකාලීන ඔ නිරූපණය කළ. මහිතන ඒකම තමයි ඔයි ආවේශයකෙන් ප්‍රකාශනයටන්නේ. මොකක්රි අමාරුවක් මේකට මුදාහරිනෝ අපි අභ්‍යන්තර ශර්‍යාර අභ්‍යන්තරය මොකක් කරරි එකක් මෝචනය කරනවා මෝචනය කරට පස්සම් අප ඒක බිග්‍රහ කරන්න තේරෙන්නේ නැහැමට නමුත් යම විචා කරනවා මෙම බොරුවක් ප්‍රෝඩාවක් නමුත් මහාදැවන්තකාරය භාරයක්. එය ප්‍රේක්ෂකාගාරයේ පංචේන්ද්‍රියන් යම්සිි මට්ටමකට උද්ධීපනය කරන්නට පුළුවන් නම් ඔහු ඒ චරිතයට ආවේශූ චරිතය තුළ ජීවත් වන්නවුත් චරිත ප්‍රභාත්මක භාවිතාව ප්‍රකාශනයට එකතු කරන්නවු ශිල්පීකි දැන් අපි මෙහම තැනකරින් වසයන්ද දැන් ඔබ මේ ගනිත ගුරුවරේ හැටියටත් ඉන්නවානේ සෑහන කාලයක් වැඩ කලාන පලවෙනි පළවිනි ලස්සාවමකද මැනික් කැපිල් ැල්වරුයිතඔේ ප්‍රසික සමාජය කවුරුත් මේක දන්නේ මේක පලිවෙනි වතාවට කියන්නට ොක දෝමන් දන්න ඔය ඔයා හෝම්බක් කර ලැවිල්ල ති නො පොට පොතදක් ම සාමාන්‍ය වන්න YouTube නාිට එකත් ම ගැන දෙන කරනවා ති සමර කලට ඔවුන් ඔුගේ මුොකරි භවයක් එක් ඒවෙලාවට එන ප්‍රශ්න බයි යන්නේ නමුත් ඔබ හෝම්බක්යක් කරනවා ඒක පලිනිි තරටතම් මම දැක්කේ මොකද පෙර අධ්‍යහනයක් කිරීම. ඒක වේදිකාවූඩ රඟපාපු ඕනම කෙනකුට තියන ගතියක්. ඒ ගතිය ජීවිතයටට ොදයි. මොක ජීවිතය හෙට කරන වැරි අද සැල්සුම් කර අපිට අපේ වැඩ කටයුතු ආහසුවන කලබනා කරමින් යන්න පස්සු ඒකනිසා ම දන්නවා ඔබත් ඔහ හොයාගෙනනැති කියෙලායි එකැම මේ ඔබගේ වරස්රන්න මේ ැනේ ම ඉස්සලාම බ්ලු ඩයිමන් කියලා හිතනයක් බසිීදුව. මම රස්සාවක්රන ඕනෑ දැන් ජනක මේ මකක්කරකක් දන්න. අපිට අ මුදල් උත්පාදනය කිරීමේ ක්‍රියාවලියක් ඕඩ එතකොඩට මේ සාකුට ගියක්කරරි ලබන් කියෙනම් ති රස්වාාවක්ගේ එක පාට කරන්න බෑනි. ජාතික අධනික අත්ත මණ්ඩලේ. දාලා තිබුණ ඒකට බලිව්මන්දැම්ම එතකොට ඒගුල්ලු එකඒක රස්සාවල්ලොලට යොමු කරනවා. මට දුන්නා මැනික් කැපීම. ඒක ස්වර්ණාභරහණවලට සම්බන්ධ ආහිතනයක්. එතකොට මේ ජීදුවට ගිහිල්ලා දැන් ඉස්ස ලැම්බදුන්ම ජිල් බෝලිය කර ය මැනික් අපනෑය දන්න මින කති න ඒ ිල් බෝලේ එක හැඩවලට ක පන ිල්බෝල කරනුට වටක ලසන කොලිකු ති ැති නවා එකනෙක්ව ඔය විජයකු මාරතුන්ග මත්තයාගේ පතෙක් වෙනගෙනෙක් කියේලා ඇත්තද කවුඩයයාගෙනවාඒයාගේ නම ජීවන් කිව්වා. එන ඇ කුමාර තුග කියෙනකැල්ලත් ඇති අටනේ ඔහෝ එයා ජීවන් කුමාර ඊට පස්සේ ඇත්තට මම දැන් ඒාව දැක්කමත් රඟපාම තමයි මට තියන්නේ දැන් අර බිජය කුමාරතුන්ගැන්ගේ ඥාතියෙක් වුුණාම දැ මටත් රඟපෑමි වනන මේක එයටකො කොළුකාලනෙ කොළ කාලේ ට පස්සේ දැන් මේක මට හරිිය නෑ මේක මටැල්ුවවෙ හිතන ජීවන්ට අල්ලන්න නැතු ඇති. තන්තාව එතන ඉන්නුවනම කක් ලොක්්ක් කල ඊට පස්සේ ආය තව එකකට දැම්මා ඒ ටයි පරයිටම් රෙපයාර් නාන්තික නමක්කගෙන පරණ නාට්‍යයක නමක් වගේ ටයින් පුළු බාලා රෙපයාර වගේ හෝල්ෙක කියී ගොල්ලො දෙන්න පිච්ච එකක් බලන්න ගාවවා මර බෝද් ගාලත දැන්නන්ති ඒවනෑ බලක බෝඩ් ගාල යෙන වල උළු බලා රපයාර්. හිදි හිද නිියකු ඉංග්‍රිසි චිත්‍රරටකුති උල්ලු බල ම හින්දි නිිය ඉ ආපුගේ බලලමය ග ඒ වගේ මොකදමන් කියා ෙතාව මැනිැ මැනිි කැපීම දැන්ගිය ඊට පස්සේ ඒ කාරයේනෑ ටයිප රයි රෙපයාර් හැබැයි ඒක අත්තිබනේ පිස්ටන එකට ුප්ප ඒ හරි නිස්සර රයින් වැඩ පින්ටන් වැඩ ව මෝටිකෝ ඒෝ හරි තියන් ඒ දගිය ඒක අර තරන්න තරියන්නෑමට මුොක දඒ හරි පරිස්සමෙන් ර දැම් වගෙනමේ කක්කොක්ටක්ක් එගලවදි ඒ එකකුරු කයන්න ගාපුුවන් පයන්නවා දිනවා ට පස්සේ වෙන මකක් දෙති හදන් ඩෝනේ හඩුවට පස්සෙත් කුණුවර වගැහෙන්නේ ඒක නිසා ඒ අත්්‍යවත්තුවා ඒ ක්කෝො ර තර මයි ගර භහමිකාවට මම දැ ඇත්තටම ගුර ෝරේක්වීම අබිලලාශය තිබන ගදරම් පොඩි ප්‍රශරකත් බ අම ගරෙක් නිසා ගරයක්ක් නිසා කෙක් ගුර රෙක් බවට පත්වන්නට ඕන කිය කව ඒකත්මට සතුුවයි මොකද මම නිතරම පෝටක් හ වන්නන්නේෙකු හැටියට වැඩි කරන්න කමැත්ත් න එකකාල්ලද ගුරු භූහමිකාාවෙන් ගලැබිච්චි පන්නරයයක් මට ඉතාමත්ම ශක්තිමත් ව නම බේදිකකාවට. සිනමාවට ටෙලවිශන් එකට ඇවිල්ල මේ කලා මාධ්‍යය ඇතුළි සැරි සරන්නට පළවෙනි පත්වීම කොහරද ලැබෙන් පොල් ගාවිල ්‍රාන්ත භර්ණ දෙත් විද්‍යාලය ඒකත් සුන්දර පාසරක් ඇත්තටම අද වෙනකොට හිතා හොඳ පාසරක් එක ඉත්සරත් හොදයි ඉසර නරකයි කිය නෑන මේ මාට කුරුණෑගල ඇත්තරම දුන්නේ කුරුණෑඇගල දිස්රිික්කේ ගනයවත්ත පොතුවාගොන්න කියන විපාසල ඉති එ ගිය නෑ. මොකද ගෙදරයනවද කකෝටයන ගෙදරයනවද මොකද ොළම්ඹ ආශ්‍රිතව තමයි කලා කටයුතු තිබුණේ අරයග කියානං වෙනම පැත්තක්. ටකොට ගෙදරය අනද මේ නොති බ ඔයා බිශ්වාස කරන්න සුදුවැඩගත්තු කාන්තාවක් ඇවිල්ල මංගව හිට ගත්තා. මම තම හොයිනයි කාන්තාව කෞද්ද කියලා ඇති මේ මේ බලනවාන්නම්. එයාට මතක නම් මේ උදව්ව කළේ කාටද කියලාම හිතන්නේ එයා තෙරුම් ගනයවි සුශේෂ මෙහවරක් කළයි කියලා එයා මාව දැලකුව මොකක්ද ප්‍රසේ මංගවාවපු දැකළ පුරුදුයි මේ කැලී විිශ්වවිද්‍යාලේද කියලා කොහහිදද මේ කාන්තාව මුණගහෙන්නේ අධ්‍යාපන දෙපාර්මේන්තුයි කොරුණෑගල ශාකාවිදිී කරුණ ඇගල දෙහපට පාර්මේන්තු කාර්යාලි. දේඒඇත් ඇල්ල ඒගේ නැගැියකට පත්වීම සඳහා කරනාවට ඒය ඇවිල් හිට පසේ මංකෝ මට වන්නම ප්‍රශයකවල ම කොහිද න ම නාතතිවෙවල ඉන්නවා ඇදම ඉන්න අපි තාත්තන්දුරනවා මහජන සම්බන්ධතා නිල ධහරීතුමා එතු මතක කතා කළ බලමුගුවන් මේ වායසක ූසමහත මහත්තේ එයාගේ නොන් දුවට බීම වර්්‍යපෝන ප්‍රලාස්සිිකෝ මට දුන්න බීමටක බීපම්පුතේ කියල ති ගමියෝනිික ඇතුළටගම යාගේ පියා. ඒ මේ මගේ ද යාලක් මට මේ මේ ොමීද ලෙඩ ගඟගස් තන කොන හෙම කතාගන පොඩ ල්ල දඩකො කියලා. ඉට පස්සේ අරමහත්්‍ය ගියඒ නචන ලඳකු මහත්තය ගිය අරම වාරයිතබතුමාට හොන්දයි පොල් ගාවිල ොල ද ලඩ ල කෝච්ච පෑ ෝච ල බ ල ත පො ල ො ස්කලයක් පොි කන්ු ගැට ගම ති දම කිව කිය හිේ. විශ්වාස කරන්න ජනක අපි මම එතරින් එළියට ඇවිල්ල අරමිනිසුන් හෙව්වා ස්තූති කරන්න යුගක දැවන්ත ස්තූතියක් මොකද එම නනානම් වෙච්ච දෙෙත් මකිී නොද ඇවිල් මමඒ ආයතනය පුරාම ඇවිද්දක් එට දවවා මට දව පඩිපෙල් නැගා රේටගිය මේටගර කාන්තාව කාන්තාව නවයි අර වල කවරුත් නෑ ද කවුරුත්න මදන්න මට මේ මට තීරෙන් නෑ මටක මේ කෙමිකල්ලක කොහොමද ලැබෙන්න්නේ කිය එක මට තීරන්න හැදාම මම ඒටමට ට මේට කල්පනා කරලා කලා මං අත්තට ගියා. හදිස්සිහරි ඔය ඔතනින් මං අරපැත්ත තර ගැබුරට ගියා නංවායබේ ගියාම එහි නවතින්ට වෙනඕන ඒ නව මේ බදර යව්වනන නවතින්ඩ වෙනවා ප්‍රේම සම්බන්ධයක් ගොඩනගෙන බින්න බහින කුබරක් වපුර කේනක් කොටවා කෝස් ගහක් හදනවා සීනයින්ටියක් ගන්න පොඩිකාරයකුත් ගන්නවා නම්යි හතර පදදන හදයි පොඩිටිවූෂම් පන්තියකුත් දයි සියලුදේ වෙනස් වෙනවාන ජීවිතය සහමුලිින්ම වෙනස්ව ව කරලා ම කෞද කියල උගල්ු නාට්‍යයක් කරන කරුණ ගට පත්තරපුවා. ආසාාවට බලය මො දේකාර සංස්කෝටක මිනිියෙක් යට ඉන්නවා ඉන්න මේ වගේ ආසනයක වාඩිය වෙලා ඉ ලමයි අඩායි වත්තු රූ කර දැම් බලන්ඩ මේ වෙනස් කම වෙන විදි මේ සැලස්ම අපිම සැලසුම් වෙනවා නෑ මෙන්න මාවත මේක අන්ඩවෙයි හැබැයි පිළි වෙලකට පිළි වෙලකට වන්න හැඩේකට එක නිසාම තමයි කොළොම් පැත්තරෙන්ට ලැබෙනවා ඊට පස්සේ ප්‍රාගම සෙන් ජෝසප් විද්‍යාලියයට නවා ඊට පස්ස රාජිරිය සිරිියහද කියනු විද්‍යාලයට නවා පසල් තුුන අවර තිතස්තුුනයි ඉතින් ඒ ඒ පාසල් තුන මහරි සුදුරුයි ඊට පුවිුදුහල් පපතිවරුන්ගේ සහයෝග්‍ය අතය වශ්‍යය වුණා ඔවුන්ගේ සහෝග්‍ය අත්තරම දුන්නා එමන දුන්නා නම් මට මේ දෙක ඒ බැල රග හ න ඒ මතම ම හන්න හැද කොම මේේක මේ ලමනා කරනය කරගත්ති කියලා රංඟපෑමයි ගුරුවෘත්තිය ඕඒ මම කාලය කල්මනා කරණය කිරීම හරිටුසයෙක්. මට ඒක හරිම විිනෝධී ජනකයි මම පටල ගන්න නැහැ. ඒ පටල නොගෙන ම බොහොම පරිස්සමින් කාලය සහ අවකාශය කළමනා කරනය කළා ඒන්නේ දැංගුවය රඟපාන ගමන් සමරක්කයි මගින් ඉල්ලීම් කළේ ය ජනපපය වෙලා ඉන්න කාලෙ දැන් ඉතින් ඔය ගුරෘර්තියයි මේකයි දෙක කරන්න ගොඩ ෝගෙන් අයිගල පූර්ණ කාලීනව රඟපෑමට එන්න අරිමේක කැට කිවක් නමුත් මංගව නෑන ඇතින් මේ ර සවක් කියනකත් පොඩි අත්තලක්නේ සහයියක් ඉති ඒ විශේෂෙන් අප වගේ රටක රටක අපිට ගෘතමේ රංගන ශිල්පෙන් හැනමේ අපි කොච්චර කිවත් අපි ඉන්න මේ කොන්තරත් පදනමක අනිවා මේ කොන්තරත් එකක ඉවරුුණහට පස්සේ අපි රයි. අපි මේගේ හදල දුන්න එඉින් පස්සේ අපිට තවගේයක් හදට හොයා ගන්ඩුව. ඒක නිසා ම මංගයන වෘරතියක් තියනෙ හොඳ කියනෙ හිටුණා එක නිසා එකත් එක්ක හිටිය ඒෙන් ලබා ගත්තු දැනුම ඥානය සහ බිනේශික්ෂණය රංගනයටත්ම පවිච්චි කළ ඒ සොඳුරුයුගයක් තැශ්‍රියන්ත මේ සාල චරිත ප්‍රාණය නිරපණ කරන විේදි පාව ර පප ධ තිත්ව. ඔබකොට මේ ලැබෙන චරිත කියවන්නේ ජීවිතය ඇතුළෙද එවන තන් ජීවිතය කියවන්නේ ලැබෙන චරිතය ඇතුළෙද. නැ මේමයි දැන් චරිතයක් ඕක හපුවාම ජෝ අභේ වික්‍රමගින්හන්න ඕක. ඔහු කියනවා මම මේ මට ලැබිච්ච සෑම චරිතයක්ම මට ජීවිතයේ ජැකපු චරිතමින් අපිටම තුන්මංහන්දිය චරිතය ඔහුගේ මා මාකෙනෙක් ලෝ කියන හ කවදාවත් ශස්ත්‍රානකූල රංගනයක් හදරපෝ කෙනෙක් නෙවේ. නමුත් ඕහු හැදඇරවා ජීවිත. සහු ෝකයක්ත් හැදැරු ලෝකෙත් හැදැරුව. සහ හ විශ්‍යයපතය බිවිධ විශයන් එක ගණදනු කළ මම කිය මේ රංග ශිල්පියයා බොහොදේ තේරුම් බේරුම් කරගත යුතුය. දැ අපිනුම් ගාමි ෆොන්සික මතයක් ගත්ත. ඔහුත් එ එකක ඕනම විෂය කතා කරන්න පුළුවන් කලාවද දේශපාලනේද ආගමද ජාතියද යුගයද භෝගෝලියද ඉතිහාසේද. සෞකේ ඕනෙක් ඕන විෂක් එෙක් ඔහු ගනිතන කරන්නට පුලන් ඒඒ තරම් ඔහු පරිනතයි යම් ම්දි මං ජිතන්නේ ඔබ කිව්වගේම දැන් චරිතයක් ලැබුණට පස්සේ මට මට මෙන්න මෙහෙම ප්‍රකාශණයක් කරන්න පුළුවො මං ඔහුට ප්‍රේම කරනවා. ඔහුත් මට පෙරලා ප්‍රේම කරනවා මගේ මුහුණ මට ඔහුගේ මුහුණ තවරනවා මම. ඔහු ඒකට එකක්ඟ වන්නවා ඔහුගේ භාාව විලාශයෙන් මම නිරූපණය කරනු. ඔහුගේ වාග විලාසේ මම හඳුනාගන්නවා. ඔහුගේ ගමන්තාල හැසිරීම මම සස්ොරාගන්නවා පසුතල ඉරගියට පස්සේ මම ඔහු බවට පත්වෙනවා. ඒකට හොඳම උදාාරණය හිදිී ඉට්ටන් කරේගෙන නාටයක් කළ දීග සෝමපාලමාත්මය ඒක මම අවුරුදු අනුවක විතර හරිතයක් රූපණය කළේ මගේ අංගරචනාව පය දෙකක් විතරයනවා බසන්ත විිට්ච්චි මතයක් කළේක. මම උදේ පාන්දර හතරට නිඳගන්නේ හයි වෙනකම් මේකප් කරනවා. රැව් ලක්දානවා බෝම කලු කොන්්ඩය සුදූ කරනවා මූනර ඇලි කරනවා මං මෙහෙම පිටිපස්සට හේත්තුවෙල නිදාගන්නවා. ඇත්තට මාර හුගේ සහයකයා මහනාම තමයි පිපස්ස ඉන්නේ ඇති ඔගේ ඇගට හෙත්තුවෙල මට නින්දත්තැනවා. මෙ කෝම දාලා මාව ඊට පස් ඉරුණණට පසෙතම මන්සාමානය ඉරුණට පස තමයි කන්නඩි දය බලන්නේ එතකම් බලන්න කන්නාඩ කිසිරයි දම මේකක් කරෙක් ඊට පසේ උුම්මට පෙන්නමට පසේ මට මේ කෞදුකිල්ල හිතාගන්න බැරවවා. මා නෝන මා බෞඩ පත් වෙනවා ඊට පසේ පොඩි ලනුව ඇදත්වී න. හැමදා මං එතන විනාඩි පහලවා බිසන් නිදාගන්න ඒගොල්ලොත් දන්න වායික. ට ඒ නිදාගත් තම ඔබ විශ්වාහස කරන්න ජනක මට තේරෙන්නෑ මේ කෙමස්ත්‍රීකමකක්ද කියන එක ඉන්ටනල් බොඩිය වයසක මිනික් මූචනය වෙනවා ිසයින් වෙනවා එලියටනෝ කහිනවා සෙමදානවා වාත පිට කරනවා සියලුදේ කරල නැගටන එක දවසක් කොහොම මම ගිහිල්ල පන්සල ගරුගති කිරීමකදී ස්වාමීන් වහන්සේ ගෞද වාතයක් ගිය මහනම දියබල මානමදව්වාච දැන්ක වෙන්නේ නේ ඔහු ම කියන්නන්න මේ මී පොයින්ටගෙන අිියල්ල ගණඩුවන නොදනුවත්ව මේ අපිට එන්නවා එෙනවා. ඒක ටීතින් පොඩි හැඟීමකුයි. මේ චරිතත් එක් ගනුදනු කරපු විදධහකයි ඒය අභ්‍යන්තර ගනදෙන් ගන මානසික ගන නසික ගුදනන නසත් එෙක්න පටන්ගන්න මේ මනසත් එක් පනංගර්ගෙන සේලුදී මුොදා හැරලාපේ ඒක ඇතුළට දාගත්තා. දාගෙන ඒකත් එක්ක ස්්‍රගල් එකක් කරගෙන ඔහු අපට තියාගනවා. මයිදන එහෙම කරවාම? පට ගැරනි බලකොට හරි සතුරත්දැනවා. හැබැයි ඒ මහන්සේ ප්‍රතිඵලියය ලැබෙනු. ඒ නිසාම මාව විධ චරිත බලඩ නි රූපණය කිරීමට එකතු කරපු සේලුම අධ්‍යක්ෂකබරුන්ට සූතිවේ නොමේ වෙලාවේ ඒවාගේම ඒ මනස් කොහරේ තුළ මේ චරිතය ලියවෙච්ච රචකයන්ට ස්තූති කරන්නට ඕන සහ මාතෙක්කය ගනු දෙනෝ කරපු ගැනුන්ට මිනිස්සූට ්‍රශෂන්තම. ඔයයි මයි තරන් නාට්‍ය කලා වෙනුවෙන් විදේශීය සංචාරවලට එක සහාග වෙච්ච ලංකාව වෙන ශිල්පීින් දෙන්නේෙක් නැතුව ඇද. මතන ඒ තරන් අපි සංචාරවලට සහභාගුණනේ ඔබේ මනිෂ්පාදන වෙච්ච පාදඩාසපු. එතකොට අජිත්මෙන්න්්ඩිස් කරපු කෑමලෑස්ටි බඳුල විතානගේ කරපු රෝමේ ගිනි ගනි මනෝරත්නගේ පුත්‍ර සමාගම මේ ඊටත් අමතරව තවත් දේවල් අපි සෑහෙන කල් ඒ මේ සතී දෙකේ සංචාරණයවෙයිනි අඩුම මාස දෙක හමාරයි උපනමතුුණ ඒම ඕ දැ මේ සංචාරාතරය බොහම අපූරු සිද්ධීන් වෙනුවන මතකද පාදදසපුූ ගිය වෙලාවේ අපි කැනඩා ඇමරිකා සංචාරය වෙලාවේ මේ නන්ගරා දඇල් ලඟද අපපර සිද්ධයක් වුුණා ඔ පොඩ කියන්න ගොයි එක ඕ නමු නයිගරා දඇල්ලට ඉස්සෙල්ලා අප කම වයින් කලට මෙම පස් ම ඕනතනක ගන අපි දැංගෝ පාස්පෝට් පශස වෙලා බීසා ප්‍රශ්න වෙලලා ෝමාරි අපි ඔොක්කෝම ජයග්‍රහණය කරවා ීත්‍රු යා පෝට්ටිකටගේ හිතරු යා පෝට්ටේ දී ඒ රෑ දහටතකෝ යාපොට්ික වාහන අපට අපට පැවිසේ තරක් ඉන්න උන ඕ ට ගන් ගන්ඩ චිකා ගෝයන්ට චිකා ගෝ යන්ඩ ඒ ඉන්න අතරේ මම පොටක් ලි්වයි වෙනුවෙන් මහිද ඔබටත් මතක ඇති පාදදස්සපුූ සමඟ ඇමරිකාවර ඇරිකා මේ පොතේ දන කොටසක්කිවලදවා කමන්න නන මේක ශ්‍රියන්තවැෙන්ඩි සපක්ගන්සාහම ෝඩකම් පාදරස් ගෝ නාටිකණ්ඩාමේ දේශ ගවේෂණය මේකදී ඉතාමත්ම මේ ඉතමරත් මේ පො ඔක්ම විකුණුණා. හරි මේක ඉතාමත රසවත් සිද්ධයක් අපිට පස්ස සචාරල මන්හිතන මේපුත ශසාලවසන් අලි වන ටවල් හිිතරු ගුවන්තුරපට ත්‍රස්ථවාදීගේ තවත් ඉලක්කයෙ මේ ඉස්සර මේ නිසා රාත්‍රී දහැන් පසු ගුවන්තුරපට වසා දමයි. මදක් මත්ත්‍රී සිටි අපට ශ්‍රීනාා තපුර තාවක් කියය මදමගේ ඔහු දවස්සල මේ කාලය ඔස්ලයවෙන්න. පිදේශ ගතවන්නෙකුගේ චරයාවන්ඩට අනුකූල නෝන දෙයක් ඔහුසින් ඉටුකර තිබුණි. වෙලාට එනට ගුවන්තුර පොල වෙන ස්‍රීලාංකිකු නොටියය. එසේ වීනම් අපේ නම්බූ දෙකයකුලට යනු නියකේ ම දෙසීනත් කිය මං ගෙතිරින් බත්කම් බැදකිදාව මාර වැඩක් කියල වැඩන්න එල්ල කිරි පට්ට ගින්දර අමන්දානන් දෙටත් පිරිස කට එන වචන සහංස්කරවයෙන් තරව අතාර ඉන්දාවට ගෝනීන යයාතත් හැම්බේග සුවන මිනිසුන් ටිටන රටේ සීනත් අ සිංහලය. බද ගේදිය බැඳෙන පැමිනඇ හගේ පිය බිරිඳ ්‍රයාණන ුට සඳ සාද අනග්‍රහ දක්වා ඇ. ්‍රයාණන්ට පින්සිදදෙන් අප කට කෙුුණ රස හර ක්කන්ද විය. කෙල් කොලේ කොතන ලද සුදුබත් හල්මෑ සං කරවල බණඩක්කා පරිප්පුොහි විය. බණ්ඩක්කා සහ පරිප්. එතරම් ප්‍රණීක සූද නෝබයි ඉවත් කොට පාන්දර හදුව හයතිෙන වට වීප සහයෝගගේ බත්මුල අනෝහ කළෙමවා. ලඟකා නාට කන්ඩමක්ලන්ඩ න ීතුර ගුවන්තුර කොේ ෙල් කලේ කොත ලද බත් මල කා්‍රති දෙේකට පම අනුාවව කළ මුල් මවස්ථව මේ විය හැක. කළුදාතිකේ කුම මේ යාලා කලාංචයේ දේස මදක් සිනාඇතුව බලා ඉවත්තට හැරුණ සමහරට සිහාවතු වූයප නාටතිි කන්න මැන හැඟ වහගය අපි සිතතුුණ විසාද බද්ගුලිය කට ඔබාගත් වසන්ත ඒ අර කල්ලා විදිය වලනවා බයිවෙන්පාබා උත් අපි වගේම බත්කනයෙක් වෙන්ඩ ඇති. විශ ෝතල ඇසල ස වාතිබ පංචි විදුරෝ කට හලා ගැමීම ොද්ණි කේවේ. කුසු මදක්කෝල ගතය යුතුව විටින්විට සිහින් ඇගිලි සහිතයගේ අදද බත් මුලටේ බෙන දුටිමි සියල්ලෝ සතුට මුුණු රෑම දි වරදිතේ මයිද නොට මත ගැතිවේක. අනිවාරෙන් ෝ අපි කට්ටියකට වටවෙලා නේද ඔ යකට පස්සේදිල දැකති නොද. උගත හිතන්න වෙල්ලටුම ගැන. ගැරිකටවැරක සීම්සිියවැනි අමකාෙ දස් න අවස්තමයි ව. දේශපාලකයා ම සිට තරුණ කොල්ලික් ඔබ කිව්වා මාත් සමඟ වැඩිපුර විදේෂ සංචාරය කලය ඔබ සමාහුදේම පලවෙනි සංචාරයකයෙන්ම තරහ වෙනම නිසුයින්න. හුඟක්කයින්නහ ඕ දෙවනියකින් ජම්මාන්තකයිට තුූගනයකින් මරාගෙන කණ්ඩය නමුත් අපිට කවදාවත් එහෙම වනේ නැහැ. ඒ මකද අප බොහම තේරුම් බේරුම් ඇව මේ ගමන ගෙනනිච්ච මේ ගම්සල් සුම්සාගල සුම්සාහරලෝයි. ඔබ මම කුසුම් ශ්‍රීනාත් බසන්ත රොඩ්නිි රෝබාරණකුල මං තන අපි හය දෙනා මේ එකුසොහුපන් දරුවෝ වගේ අපි හැමෝම එකට බැඳි ලහිටිය අදත්තේ අමරණිය මතකයන් අපිට මටක් කරන්නට පුළුවන්. ඊට පස්සේ අපි ආවා ඔබ කිවවගේම නයග්‍රාධයට ඒකත් අපි ජීවිතය පලිවනිවතාවට දැක්කේ ඒ සඳහා උදව් කලා කුසුම්ගේ නැගනිය සහ එරංග එරංග. ිත් හොම ටීම එකක් කිලියා කිෝ ගෙනන්න ඔවුන් සහුදුරෝ වගේ අප බලාගයා ඇත නයගරා දියඇල්ල ලෝකෙ විශිෂ්ට තම සුන්දර දසුරක්. ඒකෙද ගලා වැටෙනවා මේක දැක් ැඇටි අපිනිකත් සිින්දුවක් ඇැදුව. දුරපේනඇමරිකා නිවියෝක්සිටිදිහා අපිලං වෙලා බලනවා. නයගරාද ඇත අරපෙන ඇමරිකාව හරිම ලස්සනයි හරිම සුන්දරයි යමුද නගේ ඉවුරදිගේ නයගරාඇලේ. යමුද නගේ යුරදිගේ නයගරාඇලි නාමුවපිමලේ හැම ැනමද අපිටඒ මුලු තුරුවරක පුරාම කියන් අවස්කව ලබන මේ මට මතකයි විදේශයන සංචාර්කය සුදු ජාතිකන් හැම දෙනම්ගේ එතන හිටපු මේ අපේ ටීම්ම එක දිහා බලාගෙන හිටිය මේ මුකද මේ කියන්නේ කොළට වචනතේරෙන් නෑ ත් අයකර ගක නිතරන නිතර කියවෙනවා උන් සිනාාව මුසු උන් යිතන වීඩිය ොත් කලා බ මේ විශාල පිරිසක් මේ මුොහොත ්‍රශයන්ත මම් පොඩි වෙන තැනකටේ නවා හොඳයි මේ. අපේරටේ කෘතහස්ථ කලාකරුවන් බහුතරයක් පක්ෂ දේශපාලනයට ලගු වෙලා ඒවැ ගුණුවෙලා යම්යම් ක්‍රාකාරකම් කරනවානේ. ැන් ශ්‍රවියන්තක පෞද්ගලික අදහස මොකක්ද එවැනි පක්ෂ දේශපාලනයට ලතුවීම නතුවීම ඒ ගුණුවීම සහහි වඩ බිලිවීම. එහෙම විය යුතුද නෑ මහිතනේ මේ ලෝගේ ජීවත්ව වන සෑ ද්ලෙක් දේශපල සත්්යෙක් බට පත්වන්න. ඒක අඩුවෙන් හෝ වැඩියෙන් හෝ කවුරු නැහැකිව්වට නොම් අපට සිද්ධ වෙනවා ඒ යම්සි ඕනෑම කඳූරක ස්ථාන ගත වෙෙන්න්න. ඒක ඇත්ත සත්‍යයත්තය එකයි. ප්‍රජාචන්ත්‍රවාදය සඳහමන කඳවුරු හඳුනාගැනීම සහ ඒකත්ත එකක ගණදුනු කිරීමේ අයිති පුතක් න හැට ඕනෑම පුද්ගලෙ කුස්සතු කාරභාරයක් මයිතැන ඒකදී ඔහු පුතක් ජනෙක් ැටටයි විශවාස කරන්නේ. සහ හෝගේ පුරවැසි අයිතිය. පරවැැසි අයියේ දී හොගක් කලාවට යහපත් යවර හඳුනාගන්නට ගමයි අප උත්සා කරන්නේ. ඒ යහපත් යවරේ සිට යම් කිසි මට්ටම කාර භාරයක් කලාරුවන් ස්්‍ර සිද්ධ කරන්න පුළුවන් මොකද ඉට පසෙන්නේ අපි කලාව සඳහ වන ප්‍රකාශනය කලාගරුවන්ට ස්ත්‍ර සිද්ධ කරන්න පුළුවන්ද කියනෙ ම අපි තෝරාබේ රගන්නේ මනිතන්නේ එතනද යම් මඩු පාඩුකං අඩුළ හොඳුකම් තියනට පුලුවන් නමුත් කෙසේ වෙතත් තමන්ට සිතැන්ගි පක්ෂයක හෝ දේශපාලන බලාධිකාරයක ගණුලම් කරන්නට ඕනම ගෙනකුඩායිතියක්තිී අනිවර ඒ ගැන කිසි තර්කයක් නෑ නමුත් මගේ ප්‍රශ්නය වනිශයන්ක දැන් අපිට කලාකරුවන් හැටියට ගුණවෙන්න පුළුවන් එක දජයක් යටඒ එකන තමන්ගේ දේශානය තමන්තු තියෙන ඒ කිසි ැටලුවක්ෑ තමන්ට පෙනෙඉන්න පුුවන් ප්‍රජාන්ත්‍රවාදී අයිති තයෙනවා නමුත් සමස්තයට මෙම ගුණවෙන්න පුළුවන්න්නම් පවතින ඕනම ආ්ඩුවකට බලපෑම් කරන්න පුළුවන් බලපෑම් කණ්ඩායමක් හැටියට අපිට එම ශක්ති සම්පන්නෝ ගොුණවෙන්න පුළුවන්න්නේද. නිිවිධ විල තැන්වල තමන්ගේ හැකියාවන් ඒගොල්ලන් වෙනුවෙන් පවිච්ි නොකට.. කිය හොඳ ප්‍රශ් ගුප ප ගු හ ම ලෝකෙ බොහ රටල්ල එක ඒ තිවා අපි රට නෑ ඒක තමයි කියේදවශ වැඩ අපිට නාට්්‍යිකරුවන්ට සංගධානයක් තියෙනවාද අපට මොකක් කරේ නාට්‍යිකරුවයකුට අසාධාරණයක් වුණොන් ඒකට කතා කරන්න ම කීප දෙෙනෙක් ඇරන්න ත්‍රීේල ලන සෞදදුරුන්ට දැවන්ත සංින ඕක ගැන අපි මුලේදලම කතාගල අපි කියන්න තවමත් මේ ඉඩකට තියනවාව අප. ඒක නිසා තවමත් මේ සඳහාවන පෙළගැසිම පෙළගැසන්නට පුළුවන්. පෙළගැසිලා අපි ඉල්ලන්නේ නරක දිවල් මේේේ යහපත් කලාවක් සඳහවන ගමනේදී. මෙන්න මේ මේ කාරණ අපිට දුන්නොතින් අපිට මේක ගමන යන්නට පුළුවන්. දැ සාමානයෙන් අර පහුගේ කොරෝනා පිරඩ්ඩිගේ දැනුත් මේ කරෝන එක්කන මේ ගන ගෙන කරන්නේ. මේකදී සියලද නමතුනානේ. සාමාන්‍යං රටක වියසනයක් වුණා ඉස්සල්ලාමන්ටරෝ ඉන්ටට විිස්්ස්සක ඒ ඒක නමුති න. එතකොටර කියීනේ නැවක් ගිලනකොට ඉස්සලම් ිසකාන සංහිිර හන්න්නකි දැන් අප මහන්සි වඩුවේ නවා මෙට බේරගන්න මේ මුහුදට බැටෙන්න්නට පෙර. වැටුණොත් ගියාම තමයි ඒක නිසා මහිතන ඔබගේ යෝජනාව ඉතාමත්ම කාලෝචිතයි ප්‍රසංසනයයි විශිෂ්ටයි. මහිතැන් ඒකට පෙළගැසෙනවා නම් ඒකට ඉතින් යහපත් අරමුණු සඳහා සඳහා පෙළගැසවා නික ආතභූත වැඩවලට නෙමේ මම ගැන යහපත් කාරණාව සඳහා පෙළගැසෙනවා නම් අපේ සහෝගැත් ලැපෙනවායකට එයටකට අපිට බොහොම හරධයංගමව ඉල්ලීම් ටික අදාල බලධාරි එක ගණගන කරන්නට බැරිකමන්නහ රඒ එක වඩා පහසුව නවනේ පහසුේ ක්තිම ශක්තිම මොක දවු දන්නවා සිම කලාවී කිසිම පුද්ලකට හම ලසින් කට අතියන්න බැගන. ්‍රශත පේරටේ නාට්‍ය අනුමන්ඩලේ සබහපති දූරය දරුවන්නේ යි තන ඔබතරම් පායෝගකක්දැකීම් සහිත මේ අනුමන්්ඩල් සභහපතිවරයෙක් මේ ඉතිහාසේ තුළම මේ බිහිුණේ නෑකන එකයි මගේ මතේ උකගේ තරම් ඔබට අදකම් සම්භහර ඇතින ප්‍රයෝක තලය අදැකී තිය. එඒතකොටැන් ඒ කාලය තුළ ඔබෙන් සිද්ධ වෙච් කාරය භාරමකද. විශේෂෙන්මද නාට්්‍ය කලාව යම් විද්‍යනකූල තැනකට පරිවර්තනය කරගන්න අපේ රටේ තියෙනම කලා නාට්්‍ය කලාව කිසිම් අන්තර්ජාතික ප්‍රමිතියට පල්ලු කරන්න. ඔබ යම් ක්‍රියාමාර්ග සිද්ධ වනාාද. දෙදස් පහයින්දල දෙදස් පහල දක්ක. දස් දහයි අපිට මම රාජ්‍යනාටය අනුමන්ඩලේ සභාපතිවරයට පත්තනකොට යුද්ධය අවසන් කරලා උුණුසුම ැක කියනවා. එතකොට අපිට සිංහල දමිල ඉංග්‍රීසි කියන මාධ්‍ය ත්‍රිත්වෙන්ම ළම නාට්‍යවුලට නාට්‍ය තිබුණේ නැහැ සිංහල විතරයි තිබුණේ ඊට පස්සේ දමිල නාට්‍යත් අපි කිව්ව අපි පාලමක් හදමු ඕන්න එක ගණදනු කරන්නට ඒක නිසා දමිල නාට්‍යය සිංහල බේදිකාට ගෙන ගණඩ ෝන අපට. ට ඉංග්‍රීසි මා්‍යය නාටිතිම ෙත් නෑ ඊට පස ඉංග්‍රීසි මාධ්‍ය සිංහලවේඩිකාවට ගෙන්න්නන්නට අපි සැලසුම් කලා මංහිතන්නේ දෙදස් දහයි වශසරහින්දලා තමයි ළමානාට්‍යවුලල ඔය මාධ්‍ය ත්‍රිත්වෙන්ම පටන් ගත්ත. ඒ අපේ පකවානුවේ ඊට පස්සේ දෙෙදස් දහයිදිමා තවත් සුස සයෝජනාවක් සම්බත කරගත්තා නාට්‍යිකරුවන්ගේ මුදල් දෙගුණ කරමු කියලා මහිදන්නේ දැනට නාටේ උත්සවයක ද හෝ වෙනම් සම්මානුක්සවගකිරි වැඩම මුද ලක්්‍යවන රාජ නාට ල රපල් පනස් ිච් හොඳ නිස් පාද රපය ක්ෂේ දක්වාග නිච් රුපයල් විසි පදාහට ි් හොඳ නවා ගන රුපල් පනස් හට ප්‍රකාශන මරි ඔබටත් ඒගාඩ ලැබ මේ ආකාරයට මේ මූල්ලම තලාව වෙනස් කර ගත්තා ඊළඟට මොකද සමහරක් වෙලාවට අපට පිරනරත්ක ජාතයන්තර ගණුදන වේඩී අපට එන ආරාධනාපත්රයේ එන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයට. සමහට එතනින් මෙහට එනවද නැද්දගනක ප්‍රස්සයක් තිබබා. ඒක නිසාම අප විදේශකට අමාත්‍යන්ශයටත් එක්ක සංස්කෘති මාත්‍යන්සය යෝජනාා කරමින් එන ආරාධනාපත්‍ර ගලාගෙන අපි සැලසුම් කළා ඒක ප්‍රකට ව අවස්ථාවක් කැටට. රාජිත ගිසානායකගේ අප සුහැරන්න බෑ කියෙන නාට්‍යිය කයිරෝ නාට්‍ය උත්සවටයගවා. කයිරු නාති්‍ය උස්සවටේක ඇවෙත් රජ්‍යනාට්‍යවඋුලේ අනුග්‍රහයි යටත ි ඒවාගේ දැන් අපිට ලැබෙන පහසුකම් මත අපි පුළුවන් තරන් මේ නාටිකරුවන් එ ගණදුනු කරන්න උත්සාහ කළ නාටිකරුවොත්ක වැඩ කරනවා ගන්නේ ආරිමා මාරු නමුත් ඒක රසවත් සුන්දරයි මොකද ඔවුන්ගේ. ත ධාර ඔුන්ල්ලන්න දේව ක සමහ දීර්ක කාලයක් පුරාම විධ විධ ප්‍රශ්න වලටින් පළෙනවාව බ අපිත් මේ ප්‍රේමණීය දැව පලසමත පාදේ තපපු මිනිස්සු නිසාම ඔවුන්ගේ ඕනෑපාගන්තික අපට දැනවා නැත්ත හැ. අදත් ඉතින් සමහරක් නාටිකරුුවන්ගේ ප්‍රකාශන මාධ්‍යන් වලදී තිය අඩු පාඩුගම් පිබට ඔවුන්ගේෑ කෝගානවා ඇත්ත ඉ. එව්වල ඇත්ත සත්‍යයත්ති න. ්‍රක්ෂයන්ත මේ සේරම කරුණුකාරණ අස්සේ. මේ වර්තමාන තාරුන්නේ රසිකත්වය පිළිබඳව. දීර්ග කාල නදකම් තින රංඟ දරෙක්කැටට ඔබේ කියවීම මොකක්ද සාහම ඔබ සම්බන්ධ මේ ආතනය ඇතුළි දැ නාායතනය ඔබ සභාපති. ඒ ඇතුළ යම් වැඩපිළිවලක් තියෙනවාද රසිකත්වය නගා සිටුවීම සම. ඕ ජැනක ඉතා හොඳ තැනකට ඔබ ඒනවා ඔය දැම් මේ ආතනය බැසහිට පල සහන්දරය නිකේතනය නාඩාගව අන් බෝධන තනවා ඒටං. අපේ රංග ශාලා තිටතුවය කුත්ති ප්‍රදහන රංගශලාව අනු රංගශාලාව සහ එලි මහන් රංඟපීටයක් අපි මෙහි නන්තිත්වත් වෙනස් කරා යම්සි වෙනස්කම් භාජනය කළ. ප්‍රදහන් රංගලා තියට සෙවන් මොකද කොළ ඹහතේ තියෙන තියට සෙවන් අනුරංගශාලාව ආචාර්ය ජෑලත් මනෝරත්න රංගහලා හැටියටත් මොකු ඔහු තරම් බේදිකාවේ මේ. මනිය දව පලස මත ේක ඳළු ඩිය යපු ශිල්පක් ැතක්. ඊලංගට අනිත්ක පුංචේරරිීනාාව වැැටියට අපි එලිමාන් රංග පීටය පුංචේරීනාව කියන නාමය එකකතු බලා. එතකට පොඩි වෙනස්කම්්ටිකක් අපිට විශ්වාස් කරනවා. ඉතිින් දැනට මේ බාහිරව තියෙන කාරණාටික අපි පිළිසකර කරමින් යනු අලුත් අඩියා කරමින් යනු සැහැන ප්‍රමාණයක් දැඟෙවා අප සන්කරලතියනවා අපි කලාකරුවන්ට ආරර්ධනා කරනවා ඔබගේ ඕනෑම සෞන්දර්වී දහරාවේ වැඩ කටයුතු ලස් සඳහා අපේ ආයතනය නියෝචනය කරන්න අපට තින්ට පුුවන් උපර මුදව් සඳහ ලබද දෙනවා දේශවයන්ත ඕක ඇතුලේ ද මේ රසිකත්වය පිබඳ මොකක් දශවියන්තග ති කියවීම. මං හිතන්නේ වර්තමානය වෙනකොට අපි ඉන්න ටිකත් අභාද්‍ය සම්පාන්න රසික හැඩියක් තුළ. හිතුකාරනාව ග්‍රා කරණඩියොත් තවලයක් දෙක් අපට කතා කරන්න වෙනවා මම කියන්නේ ඉස්සල්ලාම මේ අපේ ප්‍රකාශන මාධ්‍යයේ ඇතුළ ඉන්න ටික මේ රසිකත්වේ සඳාවන හැඩේ හඳුනාගන්්ඩිප ග බේධකාවෙන්න අනුනිිලියන් ටෙලිවිෂන් මාධ්‍ය ඉන්න අනුනිිලියන් චිත්‍රපටිවල්නා යම්සි මට්ටමකට බවුන් ඒ හදාගෙන තිනො මේ මේ කාරණාව හඳුනාගන්නට නං අපි කියන්නේ අපි සෙල්ලම ිකටක කතාගරෙන ෙනම ශාස්ත්‍රාන කූල රංග ප්‍රතිභාව අවශ්‍යයි. මම කියන්නේ ශාස්ත්‍රාණකූල රංගය වෛරසයක් වගේ සමාජය තුළ බෝකල යුතුයි වෛරසයක් වියසනයක් වගේ මේක ව්‍යාප්ත වනාම හැමෝම මේක ගුදදුරුවේ තකරක දනන දට බර සහ මේකතියන ගැ කැඹුර හඳුනාගන්නට පුළුවන් වෙන්නටකොට රි. තැන් වපොමට ට ින්න් එක අඋත්ර ඇත්දනශයන්ද දැන්මේ අපේ හිටකු මහා සාහිත්‍ය දරයෙක් වන සයිමන් නවගත්තේක ම හත්මගේ මේ නාට්‍ය දෙකක් අද ඔබ ාරය තියනවා. එක කලු සුදු අනිත්්‍යක තමයි සුබ සහ යස. ඔවිසින් නිෂ්පාධනය කරහු මේ නාට්්‍යෙ දෙක ඇයි මේ ඔබ විසින් වර්මාන පරපුරට පත්වගෙනන්න තීරණය කළ මුකක්දේ ෙතියන ආශක්්්‍ර භාව ඇත්තට මඟිදන්නේ මේ ලාංකීය. නාට ඉතිහාසේ හඳුනාගෙන එනකොට අපිට විච්චේදනය කරලා පරිස්සමෙන් බලන කොට සුබ සහ යැසට හම්බුවන සුවිශේෂස්ථානය. ඒ වගේම සුදු සසාහල කෙන නාටත් ඔහු විසින් නිර්මිත බෙන සූ නාට්‍ය හැටයක් නැමීභ්‍යාව වර්ණබේදවාදදවා එහිව යම් අර්ගලකාරි ස්වභාාවයක ඉති ඒකත් මට ආසහිතු නැවත නිෂ්පාදනයක් කරන්නඩ එතුමාගේ අපි අයිති අර්ගෙන ඒකත් නැවත නිෂ්පාදනය කළ සසාහයස ගත්තම සුබසායස තුළ තියෙන්නේ අමුතුම කාරණාවක් මංහිතන්නේ ඒක වර්තමායට නම අප එක නිසාම සුභසාහයසර නම් කරන්න සරෝ කා ලීන නාට්‍යයගෙන එක ඒ නාට්‍ය ඊටත් වලංගුයි අදටත් වලගුයි හ ව ඔහුගේ පෙළ තවමයතයි ඔහු පංහිදෙන් ලියනලදේ පෙළ තවම්‍යෙතයි. විශිෂ්ට සාහිත්‍යමය පෙළක්කේක ඒක නිසයි අදතත් වලංගුවන්නේ. මෙම මහොතේ ලීවාසය ඒ පෙලං එක දෙෙබසක් දෙකක් පුළුවන්ද අපේ රසකක් සමාජයෙන් රකයන් දාසිය.

ඇමෙනවා වෙනත් පොටි කඩම්තනකර ත ඔබේ කුසුම්ගේ මේ ආදරනණය කැදැල්ලගෙන අපි මේ රසික සමාජයට අමුතුින් කියන්න දෙයක් නෑන එක බුම ආදරනීය හැමකු දන්න දෙයක්. ඒඒ කැදල්ලි ඔබ මෙතෙක්කල් ගතකළේ පියා කියන බොම ආදරණීය භූමිකාව. දැන ඔබේ එතනින් නික්මලා මනුපුරන් රකින්න සීහකෙනෙකුගේ භූමිකාවට පත්වෙලා කොදට මේක දැනන්නේ ඒ හරීම හැගිම් බර දහරාවක් මොකද දැන් ඉස්සල්ලාම ප්‍රේම මන්තයා බවට පත්වෙනවා ඊට පස්සේ ජීවිතයේ කරායුගේකදී සැමියයාාබවට පත්වෙනවා බිරිඳගේ ඊට පස්සේ තවත් කල් යනකොට දරුවන්ගේ පියාබවට පත්වෙන ඊට පස්සේ තවත් කල්ල යනකොට දරුවන්ගේ දරුවන්ගේ සීයාබවට පත්වෙන. මේක ජීවිතයේ ඉතිං කට දද පුුවන් තාමන්ම ේෂූ ප්ටන්ටිවා ඉතින් කක යුගවලදී දැ ඉතින් අර ඔබ පටගන්නකොට මත් කිවන අර හු හරි නසරනिया के ස්කූතින නමුත් ඒ ඒවවා දැංකර බැ දැරක බට පත්න ප ටගන ත් දැන් මට සිද්ධ වෙනවා මගේ ජීවිතය තුළේ මං ගුදා යතනක ප්‍රධානයක් ැටියතත් ගෙදර ප්‍රධානिया තියටත් දරුවන්ගේ තාත් තියටත් ඉනිබිියගේ සසියා මුණුපුරුවන්ගේ සයා හැටියටත් යම්කිසි සමාජ හැඩත අලයක වැඩකටයුතු කරන්න. සහ අපි යනදිහැත් සමාරකය බලාගෙනයනවා කලාකරවාන් නිතරම යන ජනතාවට ඉදිරයෙන්නේ ඒක නිසාම කලාකරුවන්ගේ ප්‍රකාශනය යන් ජනතාව බොහොම අවධානෙන් අවබෝධයෙන් සහ උනන්දුවෙන් හගනය ජනතාව පස්ස ට ගෙ ති. සියල දේ හමරුවෙන එකයි අපි මුලේඉදල මගේ යන්නේ කලාකරුවා සුවිශේෂි චරිතයක් ඒ වගේම ගෙදරදිත් ඒ සුවිශේෂ චරිතය ඔබ කිබව වගේම දරුවන් සමගයිපුරා මිනි බිරිිය සමඟයි ඒ වගේ බිරිඳ සමඟයි ඩට කරන්නට වෙනවා. එහ මනාම තමයි හොද්ද මිනිහෙක් යහපත් මිනිසෙක් කැටියට මේක තුළ රජු කශේරුකා සහිතව ැගිටිට පුළුවන් බිත් හො එතැයි මේ ආදරය ප්‍රේමේ කියන එක ශ්‍රියන්තගේ අර්ථකතනයම කද්මමේ ීවිතය ඇතු වේ ඒක කොහොම ද විස්තර කරන්නේ ප්‍රේමයට තවමත් ප්‍රේමණී ඇම හද ආදරයට තවමත් ආදරනී යෑමම ඒක මලක සුවන්ද වගේ ප්‍රේමේ ආදරේගෙනව මල්ලක සුවන්ඳ වගේ ඒ සුවඳ දැනන මටමයි ඒක විග්‍රහ කරන්නට බෑ අමාරුවයි මඒක හදවතට දැන දැන සුවදක් ඒ සලා කාලික සුවන්දක් ඒ සුවනට අපි ටවමත්තාදරේ මොක ආදරේකයන සංකල්පය ලෝකය තුළ අපට බග්‍ර කරන්න බෑහගල මගේ පෞද්ගලක විස්වාස හැමෝම හැමෝට ආදරය කරන්න එතකොට මේ ලෝකයේ මීට වඩා සුදරෝත් ප්‍රේම නියුත් ආදර නියුත් ැ බවට පත්වනවා ඇත. ්‍රියන්තගේ රංග භූහමිකාව තරාදියක එක පැත්තක දාලා. ගුරු භූමිකාව තරාදය අ පැත්තට දැම්මෝත් වඩා බරදැනන පැත් මොකක් කියලද ශ්‍රන්ත හිතන්නේ ඒ එක පාර දැම්ම් මෙ බැලස් වෙයි බැලසේලා ගොරු බුහමිකා පැත්තටිත් ඉස්සයි රංගයේ පැත්තටක පල් ප මොකද අපි ජීවිතය හඳුනාගත්ත වේදිකාවෙන් ප්‍රමය හඳුනාගත්ත වේදිකාවෙන්. සහකාරී හඳුනාගත්ත වේදිකාවෙන්. ජීවිත අවබෝධතය රුන්ගත්ත වේදිකාවෙන්. වැඩිවීට පත්වෙන්නේ වේදිකාවෙන්. සමර්ධමය අන්නත් වේදිකාව තුළවෙේ ඒගනි සතරාදි පොඩ්ඩ පල්ල ට පල්ලට අනිවාර්රයෙන් මේ පැත්ත පල්ල හටන න තැ ්‍රියන්ත වඩාම ඇලුම් කරන්නේ මේ වේදිකාව අඩි තුනහතරක් උඩ වේදිකාවක් මත තියන ආලෝකයක් යට දෙබසක් උච්චාරණය කරන්නද එහෙම නැත්තං දැවන්ත තාක්ෂණික මෙවලම් එක් දර්ශන තලයකදී දෙබසක් උච්චාණය කරන්නද ආඩත් ආඩ දෙ හි මමඒක දන්නව නමුත් මම එක අපේ රසික සමාජයේ රසික කුලගේ වෙන . මේ ආලෝක දහරාවක්ට චරිතයක් සඳහා සතරාබිණයෙන් නිර්මිත වූ හැඩය ප්‍රේක්ෂකාගාරයට මුදාහරන්නට මංගල දවසේදී දරන උත්සාහය අතිශය විශිෂ්ටයි. මහිදන්නේ ඒ දවසේතිය ගැස්ම තිගැස්ම සහ ප්‍රීතිය වෙන කිසි මාධයක ද අපට ගන්නාම් වෙෙන්නේ. මේ සජීවී කරණය එෙම නැත මේ සජීවී. මිනිසුන්ගේ හුස්ම උණුසුම අපටවැෙන කිසි මාධ්‍යක් ගන්නාම් වෙන්න. ඒක නිසයි අත හැර නොවැන්ඩබැරි ප්‍රේමයක් මේ ප්‍රේමිණීය දැව පලසට තියන්නේ. හෙටකවරු අරිනාටිකට අන්ඩ ගැහුවත් ඒක රඟපාන්නවං කැමටි. මොකද වේදිකාවේ රඟපෑමට මම කෑදරයි ඒම ලංශ්‍රියන්තයේ කෑදර කමින්ම ඔබ ආශක්ත කරපු නාට්්‍යක් දෙබසක් නැවත වරක් උච්චාණයක නොව ේසි මම ඔොයාාව හොයාහගෙන හොයාගෙන එනකොට. මටකද අප ඉස්සෙල්ලා මහම්ඹවෙච්චි දවස. අර හෝටලේදී. නමුත්. ම් මං වාට කිව්වම ආදරීද කියලා ඔයා මටකුවටවොට්ටිකක් හිතන්ඩ කියලා දැන් හිතන් හිතල කරුණා කරලා මට උත්තර ඇදදට ආදරී නේද ඕකතමයි දේසි ජීවිතය කියන්නේ අපි කොයිත් තරං මහන්සිුනත් ආදරී හොයා ගණඩ නං යා ලඟට මෙන්්ඩෝන හංකිසිි ධාතුන දශන්ත දැන් එනවා උන්නම් මේ ප්‍රශ්න ගණ්ඩ පුළුවන් නැත අල්ලා විසි කල හන්දර් පුළුවන් ප්‍රශ්නේ ඇහරි මෙතමයි මගේ අවසාන ප්‍රශ්න දෙකෙන් අහන පලවෙනි ප්‍රශ්න. ශ්‍රියන්තට කුසුම්ම මුුණගැහෙන්න මේ වේදිිකාවුඩ ඕ ශ්‍රියන්ත කුසුම්ට ආදරයේ කියල වචනය ප්‍රකාශ කරන්නත් මේ වේදිිකාවුඩ ප්‍රශ්නටෙන් කලින් ප්‍රකාශ කරපු වචන මාලා උපොඩ්ඩක් අපේ රැසික සමාජයට කියය නොද. වේදිකාවට එන්න මොහොතකට පෙර ජා තිර හිදි අතර මේක හරි නරග භාවිතාවක් කෙනෙක් ්‍රංඟපා්ඩ ඔන්න මෙන්න තිලලා වේදිකාවට න් හදර ප්‍ර්ාපුවා ආපුවාම ක්කම වුල්ල ෑන නල් වෙලා අ විශේෂ ආදරේයගේ ප්‍රශ්නකක් ඒටිස්සලනිකම් පොඩි ඉගිබගි සහිතව ගතව කරලා. තිරරෙදි අතරෙදි ප්‍රගපාණ්ඩ ඔන්න මෙන්න ොහොම දුවගෙන එඩ තියෙන්නේ දෑත් පටලක් තීගගාමිනී සහ උන්මාජ විිත්‍රා උයන් කෙල්ලියට දුවගෙන පු බණඩු කාබය සයිමන්ලියන්නේම එන්නෙත් ඔයා බලාගෙන හිටියට බංගෙනතුරු ඔ ඇයි නැත්තේ එහෙම ප්‍රේමණීය දෙපසාෝ එද ඔන්න වෙන්න ති එදදි බං හනවා තිරෙදි අතරේදී. මංවට ආදරේ කිවත්වවා ම නර නොර වැඩක් අ කාලන නර වැඩක් නරක වැඩක් වඋුණට කියවුුණක් කිය මොකති කරන්නේ. කියවුණට පසේ ඔක්තෝම්බර් මාසි විසි හවිඳ ලියවුුණා. අපි දෙන්නගේ නන්දක අර මහා දැවැන්ද පොතේ දැන් ඉතින් ඒම දවයෝ හො එහෙමන මේම වනාන තැ ශ්‍රියන්ත එහෙම කුසුම්ගේ විමසනකොට බැරි වෙලා හරි එදා කුසුම්ම ඔයාට මග හැරුණා නම් කියලා මම නතර වනොත් ඒ නතරකරපු තැනයිඉදලා ශ්‍රියන්ත වාක්‍ය සම්පූර්ණ කරන එකකට. ඔබහන ප්‍රශ්නය ගුටි කෑමට නිය අය ගෙදරයන්නම් වෙන්න න්න ඉතුරටික ෆිල් කලොත් එම ප්‍ර්නආ ඒනඟ ඒ ං කිවේ මේක ගන්නත් පුළුවන් නොන්නම් ප්‍රශ්යන ගඩත් පුුවන් ගුටි කෑමට නියැගෙන නාටයකුත් තිබබව ඒක නිසැයි මම කිවේ මොකද එඉතින හට දැන් දයිවේ විසින් ලියවෙච්චෙල්ලද සතහනත්වී නොනිටදැ ජීවිත. මහිලන්නේ ඒක අඩුවැඩි වශයෙන් අපිට ගෙවාගෙන හන්න වෙනවා. එදා තිරරෙදි අතරඉදල අහනකොට සිත ඇතුළි මෝදවෙච්ච ප්‍රේමය මයි අදත් තිබෙන්නේ හෙටත් හෙටත් තිබෙන්නේ. දෑස් පිය වෙනතුරුද තිබෙන්නේ. එක බෝමාදරණීය ප්‍රකාශයක්. ශයන්ත න මගේ වසාන ප්‍රශ්නය දයිතිං කාලේ බූම ඇතට ගිල්ල. එදා ති බිච්ච රාගම හන්දියාදනෑ ඒවත් වෙනස් වෙලා ජීවිත එබ පරින්න ත අවදීකටවිල්ල. ශාන්ති මෙන්න්ඩිස් නමින් එදා රාගම වලබැහැපු කො චත කොල්ලා ද ශ්වන්ත මෙන් ඩස් නමින් මුළ රටක් ආදරය කරන රටක් ගෞරුව කරන චරිතයක් බඩ ප. මෙතනින් එ හාට ශ්‍රියන්ත මින්දිස් කියන චරිතය ඇතුලි තියන නොසන් සිඳන සුබ සිහිනියමකක්ද රටග ඇත්තටම මට කලාකරුවන්න එක මැරණතුර ගනුදන කරන්නට ලැබෙනවා නම් ඔවන්න යම්කිසි මට්ටමකට ඔසවා තබන්නට ජවි තුළේ යම්ම් නිර්මාණ කාරණාවදී වන්න පුළුවන් එකන ඔස්වාත බන්නල ගැන්නේ ඔබ මට ආරාථනා කරනවා මේකට ඉන්න මේ අපි මේ වැඩේ කරම් එහෙම හරි මොකක් හරි ක්‍රමවේ දේකට ඔවුන් සමඟ ඔවුන්ට යම් යහපත් මට මේ බෙඩිකාවේ කලාගරන් පිළිබඳ ෝටමයි මේ කැක්කුම වේදනාව තියෙනෙතවම මක අනිතෙවල යම්මිසි සවිශේෂ ා තින ඇට තල හැදිල තියන වෙනවවා ඒක සහම යම්ම් සමාජාර්ථික දේශපාලන ක්‍රම බේදයන් තියන ටමුත් වේදකාපතු ඒකන ඒක අපට දැනන්ට ගත්තේ ජනකම කොරෝන පිරෙඩ්කගේද. මොකද සේලුදේ බිඳ වැටුන. සේලුදේ නැතිවුණා සේලුදේ ගහගෙන ගිය. සේලුදේ කඩාබින්න වැටන. ඉට පස්සෙ කොහොමදි මේකට මහුණ දෙන්නේ. මෙන්න මේ වේදනාවනම් මටතාව තියනවා. ඇති මම උත්සාහ කරනවා තවමත් මගේ පැත්තිෙන් මටක් දෙඩ පුළුවන් උපරිමේ සහ බේධිකාව නැවත පණගන්නන්නට අපි විසින් දරණ මහන්සියට ඕන වෙලාවක මං හිසන ම ආචාරරි කරන ඔවුන්ට ඕන මොහතකදී මගේ සීම වැැතුල යන්ඩ පුළුවන් උපරිමේට යන්ඩ පුළුවන්නන් උදව කරන්න පුළුවන්න මංගේ උදාව කරනවා එහෙම කරලා අන්ටිමට මැරිච්ච දවසට නටිකරු හද බුසන් ත් මසතු දේශයන් බමත් මිස්තුතිේ ලයින් සන් බියෝන් රැසික ුලකේවෙනුවෙන්දේක තුනාට මංහිතනවා ඔබට ඉතාම වටිනා කරුණුකාරණා රැසක් මේ ශ්‍රියන්තහරහා ජනගත වුණා කියලා. ඉතිං ඔබට අප ලයින් ියෝන් රැසික සමාජය වෙනුවෙන් නැවතව ස් තුික ඔබේ සියල ප්‍රාර්ථනාව ඒයාකාරයට මිෂ්ට සිද්ධ වෙන්න කිලේවගේම අපිත් එක තාව චිරාත් කාලයක් මේ අඩි තුනහතරක් උස මේ වේදිකාව මත ඉදගින් ඔබේ ජවසම්පන්න භූමිකා අපිට බලන්න දකින්න අපිත් එක රගන්න ඒ අවස්ථාව ඔබට ලැබෙන්ඩ කියලා අපි ම ඉතාම හර්‍යයන්ගම ඔබට මේ හැම දෙයක් වන සුභ පතනවා. ඇත්තන ජනක බොහොමත්ම සූතිිවන්තවෙනවා මේ මොහොත අපි දන්නවා මේ අන්තර්ජාලය ඔස්සේ ශෝෂල් මීඩියාවඔසේ බොහෝ දෙන ලෝකයේ අද සයිබර් අවකාශත් එක ගණු දෙනු කරන බංගිතන්න මේ අපේ ප්‍රකාශන ක්‍රියාවලියත් ඔවුන්ට දැනේවි අපි හදවති මයිකිවවමවා බොහෝම නිර්ව්‍යාජෝ සිතුවිලිවලින් කිව්වේ සංඟ වගෙන නහැකිසි දයක් ඒ හමදක් මහර ලෙං ගතු ලෙං ගතුව ඒ නිසා ංිතනය ඔට ඔ ඔබ මේ අපේ වැට සරහන බලන්න ගෙලා රාධනා කරනවා ඒකම ඔබගේ තීනවානං යම් කිසි අදහසක් අපිට එන්න එවන්න ඒකටත් අපි එකකයි තව අපේ මේ ගම ඉස්සරහට යන්න වේදිකාව පෝෂණය කරන්න කලාව පෝෂණය කරන්න අපටත් දෙන්න පුළවඋ පෙරම සාහ්‍ය අපි මැරණ තුරාවට දෙනවා ඒක නිසා බොහොම සූති මේ මොහොත බුදදා කරදීම ගැනවා. ස්තතුරේෂයන්ත න අයින් ජයින් ජයම ේවා ජයවා. එනම් ප්‍රේමිතර මිරේණී අපි අදට ගිහින්ගන්නම් හැමෝටම ජෑ්‍රී ල රාමගත සමා මයිමෙන් ඔපබට ජනික කුඹුක්ගේ සමඟ සැල්සර